මොකද මේ ලෝකේ හැදිලා තියෙන ක්‍රමයක් තියෙනවා පින්දින ඔබ රූප ඉල්ලුව දැන් කරන්න දෙයක් නැහැ මේ ගේම් එක ගහන්න වෙනවා කැමති උනත් නැති උනත් මේ ගේම් එක තමයි ගහන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් මේ ගේම් එක ගහන්න කැමති නැත්නම් හත් දෙයියනේ රූප ඉල්ලන්න එපා ආයේ රූපෙට තණ්හා කරන්න එපා ආයේ හැබැයි ඔබ අවිද්‍යාවෙන් මුලාවට පත් වෙලා ඉන්න තාකල ඔය රූප ඉල්ලන එක ඉල්ලනවාමයි මොකද අවිද්‍යාව මේ රූපේ ආශ්වාදයේ තියෙන ලහිනිය रूपे आश्वाद तीन ऐना कोई आश्वाद तीन कोम देख आश्वाद देने एलीला पहले ना पहलीला पहली में निदास वेने कोटे अन्य ला आश्वाद देने ना पहली में निदास इनलार मांग किएन निशान अंगने पा खटपाड़ में गाने पा मेरे को होंदरे तेरुंगा तेर ना नहीं द खटपाड़ में गाने पा मेरे वैडक नहीं का जरा ये पता पार्मेनो निवंदा किन बैन हितला बलान मिनो अबे आते कसा कोट අතේ දදයක් තියෙනවනේ කසන් කොට සැපයිද නැද්ද සැපයි දදේ අයින් කරන් දැන් කසන් ඒත් සැපයිද නෑ එහෙනම් කසන කොට සැප වෙන්නේ දදයක් එතන තිබ්බොත් නේද එහෙනම් දදයෙන් පෙලෙන්න ඕනේ නැද්ද පින්දුනි කසලා එකෙන් ආශාවදේ ගන්න එහෙනම් ඔබ ওই කසන කොට දැනෙන ආශාවදේ කැමති නම් දකුණු අතේ විතර නම් දදේ තියෙන්නේ දැන් ওই ආශාවදේ වැලියඩින් ගන්න මොකද කරන්න ඕනේ වම් අතේ තදා ගන්න මුළු ඇඟේම දද හදාගත්ත නම් දැන් මොකද කරන්න පුළුවන් පෑය විසතරම කස කස ඉන්න පුළුවන් දැන් ෂෝක්ද ඔය ආශාවද නෙමෙයිද අපි හොයන්නේ ජීවිතේ දද හදාගෙන දද කස කස ඉන්න ආශාවද නෙමෙයිද මේ හොයන්නේ මනුස්සත් භවයක් ලබා ගත ඔය ටික කරන්නේ ඔළුව එකක්ම හැදලා ඉන්න එකට පැන්ඩෝල් පෙත්තක් බිව්වම උට ආශාවදයක් එනවා ඒ ඔළුව එකක්ම හොඳ වෙන නිසා නිකන් ඉන්න එක පැන්ඩෝල් පෙත්තක් බිල බලන්න ආශාවදද කියලා එන අනිවාර්යෙන් පින්දින ආශාවදයක් දැනුන නම් දැනුනේ ඒ කාන්තෙම පෙලීමෙන් නිදහස් වෙනකොට විතරමයි මං කියන නිසා නේද නේද මං කියන නිසා නේද අපිට තේරෙන්න ඕනේ මේක එහෙනම් පින්දිනේ අවබෝධ කරගන්න මේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ කවර කවදාකවත් ආශාවදයි කියලා එකක් ඒවල තිබිලා නැහැ ලෝකෙන් අපිට දෙන්න පුළුවන් රූප විතරයි ශබ්දයි ගන්ධයි රසයි ස්පර්ශයි උච්චරණ ලෝකෙ වෙන දෙයක් නැහැ අපිට දෙන්න මේ වටාත්ත කියලා ඔබ දන්නේ කොහොමද රූපයක් තියෙනවා මේකේ ශබ්දයක් තියෙනවා මේකේ ගඳක් තියෙනවා මේකේ රසක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා ඔය ටික පොයි පහම අයින් කරොත් මෙතන මොකක්ද තියෙන්නේ මුකුත් නැහැ ඔබට තේරෙන්න පුත් නැහැ මෙතන ඔය පහම අයින් කරොත් එහෙනම් මෙතන වටත්තක් හෙවත් මේ ඔබේ ලෝකෙන් කැලලක් නෙමේ තියෙන්නේ එහෙනම් මේක තියෙනවා කියලා ඔබ දන්නේ කොහොමද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ හරහා ඔබේ ලෝකෙට එන නිසා මේ ටික ඔක්කොම අයින් කරපු ගමන් මේ කැලල ඔබේ ලෝකේ නැහනේ නේද එහෙනම් ලෝකෙන් ඔබට එන්නේ ওই ටික විතරයි ඉතින් ඔය ඒව තුල ආශාවදේ තියෙනවා කියලා ඔබ හිතන් ඉන්න නිසා තමයි මේ සංසාර ඔබ තව 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 ඔය හොය හොය යන්නේ ඉතින් රූපේ ආශාවදේ තියෙනවා කියලා හිතාගත්ත ගමන් රූපේ ඔබට ගන්න නම් ඇහැ පීටන්න එපයි रूप इल्लनो लबेन्ने अस देखा शब्दे आश्वादे तीनों नं शब्दे शब्दों पर ऐहान नं कंधे का पीठ अन्ने पे इल्लने शब्दे लबेन्ने कंधे का रासे आश्वादे तीनों नं रासे देने ने दिवक के पे इल्लने रासे लहन लबेन्ने दिवक ये नं गंदे आश्वादे तीनों नं एक गंदे उपरे लबेन्ने नं नहाया तीन ने पे इल्लने गंदे ने गंदे ने तां सूदा ने मुका करी लबेन्ने नहायाक इल्लने पहासे लबेन्ने कायाक දැන් ඔය කියන හැ කන දිවනාසේ කය ඔබට පිහිටලා ඔබ විඳින ආදීනව මල්ල පින්දුනි ඇස් දෙකෙන් දුන්න ආශාවදයක් නැහැනේ ආශාවද ලැබුණේ පෙරිලා පෙරීමෙන් නිදහස් වෙදී ඒ ටික උනේ හිතේ ඇස් දෙකෙන් කරපු හරියක් නැහැ ඒකට ඇස් දෙකෙන් දුන්නා නම් දුන්නේ ආදීනව එච්චරයි තේරෙනවද පින්දුනි මේ වැටලා ඉන්න මායා මුලාවක තරම සුළුපටු පැටලවිල්ලක් නෙමෙයි කියලා මේක අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිසෝ ජටා නෙමෙයිද මේ ඇතුළෙත් ගැට පිටත් ගැට වටිනුත් ගැට හැම තැනින්ම ගැට ඕකට හේතුව පින්නේ ඔබට මේ ලෝකේ හැම වෙන අසත්පුරුෂව කවදද ඔබට ওই ටික කියලා දුන්නේ කවදද ඔබ ගාවට ඇවිල්ලා කෙනෙක් කිව්වේ මේ අලු ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා ඒක පට්ටම කැතයි එහෙමද කිව්වේ නෑ හරි හොඳයි කියලා කිව්වේ මේක බලපු නැති ඇස් දෙක වැඩක් නෑ අලු ටෙලි නාටක එහෙම ටීවී එකේ ආවොත් එහෙම අල්ලපෙතර ජොසලින් නැ අකකින් එන්නේ නැද කෝල් එක මැගියෝ අන්න අලු ටෙලි එකේ තියෙන බලපම් බා මේ මොකද මේ කියන්නේ රූපේ ආශාවද තියෙනවා කියලා නෙමෙයිද මේ කියන්නේ ගමේ අලු චයිනීස් එකක් එහෙම දැම්මොත් අලු රෙස්ටුරන්ට් එකක් දැම්මොත් කෑම කඩයක් දැම්මොත් දැන් අහල පහල කාලේ කියන්නේ නැද්ද මේ යන්න කියලා පොඩ්ඩක් කාලෙම උත් බලන්න මොකද මේ කියන්නේ රසේ ආශාවද තියෙනවා කියලා නෙමෙයිද මේ කියන්නේ අලු දැන් සින්දුවක් එහෙම ආවොත් මචං බඩ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරන්න උනහක අලු සින්දුවක් ඇවිල්ලා නියමයි ඈ මරු සින්දුව කියනවද නැද්ද
කියන පිංගුතුනි මොකද ඔබ ඇසුරු කරන්න අසත්පුරුෂෝ නිසා ඒකල දන්නේ පිංගුතුනි ඔය කරගන්න අකුසල් කියලා දස අකුසලෙන් එකක් සම්ප්‍රප්‍රලාප කියලා කියන්නේ කෙනෙක් මේ ලෝකෙට అలවනෝ කියලා කියන්නේ මේක හරි ලස්සනයි මේක හරි ෂෝක් කියලා පිංගුතුනි ඔබ නොදන්නව දන්නව උනා නොදන්නව උනා ඔය කරන්නේ දස අකුසලෙන් එකක් අනාත වෙලා මේ සසර ඉන්න මිනිස්සුන්ව අනාතෙන් ගලන යමක් කරන්නේ තව තව මේ අනාත අනාත ස්වභාවයෙන් තව තව ඇදලා දානවා හිතලා බලන්න මිනිස්සුන්ට හොඳක් වෙයිද කියලා පිංගුතුනි ඔබ තව කෙනෙක්ට කිව්වොත්ම මේ නියම ෆිල්ම් එකක් කියලා දෙන එක නම් බලන්න බලන්න නැති ඇසකේද වැඩක් නැහැ කියලා. ඔය කරන්නේ අකුසලයක්. මොකද මේ ලෝකේ හරි සාරා කියලා නෙමෙයිද ඔය කියන්නේ? මේ රූපේ හරි සාරා කියලා නෙමෙයිද ඔය කියන්නේ? ඒතර මේ සසරේ අනාත වෙලා ඉන්න මිනිස්සේ අනාත වෙලා ඉන්නෙමයි රූපේ සාරා කියලා හිතාගෙන ඉන්න නිසා. ඉතින් ඒකව තව 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 මේ සසරේ ඇදලා දානවා කියලා කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවන් වහන්සේලා මේ ලෝකෙට පහළලා කරනකේ සම්පූර්ණ අනිත් පැත්ත නෙමෙයිද ඔය කරන්නේ? එන ඔබත් මාර් පාර්ශවයේ මාර්ගේ පාර්ශවයේ කෙනෙක් නෙමෙයිද මාර් පාර්ශවයේ බලවේගයක් නෙමෙයිද ඔබත් ඔබ ඔහොම කිව්වොත් එහෙම කෙනෙක්ට බලන්න මිනිස්සු නොදන්න ගම නිසා කරගන්න දේවල් ෂෝක් කේක් එකක් තියෙනවා ඈ මාර් රහයි කේක් එක කීපු ගම් බින්දින අහන්නේ කරන්න මොකද හිතෙන්නේ දැන් පෙරලනවා නේද ඔය කේක් එක ගන්න අන්න තව තවත් පින්දුනේ මේ ලෝකෙට ඒක නම වලවනවා දස අකුසලෙන් එකක් බය නැති බින්දින ලෝක ජීවිතේ මොකද ඔය කට ඇරියොත් ඔබ කියන්නේ ඔය එකක් නෙමෙයිද හිතලා බලන්න ඔය කට ඇරියොත් ඔබ කියන්නේ ඔය එකක් නෙමෙයිද කියලා එක්ක බොරුවක් එක්ක කේලමක් එක්ක කෙනෙක්ගේ හිතක් පරු වෙන වචනයක් එහෙම නැත්නම් මේ ලෝකෙට అలවන වචනයක් ඉතින් ඔය තියෙන කටින් වෙන අකුසල් නිබින් උතුනේ මම නෙමෙයිනේ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මං ගොනන් කමන්නේ ඉතින් ඔන්න ඔය අකුසල් වලින් එකක් කර 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 ඉඳලා පිටින් ඔබට මැරෙන වෙලාව ඕක මතක් වෙලා ආවොත් එහම ආයේ ඔබ හොයා ගන්නවද ඔබේ කෑලි බලන්න නොදුනත් කම නිසා කරන දේවල් ඉතින් මෙන්න මේ යථා දහම පිටින් පුළුවන් තරම් ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරන්න මනුස්සයෙක්ලා ඉන්න කාලෙකට ওই ටික කරගන්න පුළුවන් කන් දෙක ඇහෙනකන් ওই ටික කරන්න පුළුවන්. ওই කන් දෙක කැඩලා ගියපු ගමන් පින්දුනි මේතන ඉඳන් කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ. ඔබට මේ ටික අවබෝධ වෙන්නේ නැහැ. කන් දෙක තිබුණත් වැඩක් නැහැ. අපිට නිින්ද යන පටන් ගත්තට පස්සේ මේ කොච්චර කිව්වත් වැඩක් නැහැ. බලන්න මේ කාලකන්ණි ලකයක් නිසා අපිට වෙලා තියෙන හරියක්. හරි පවුනේ. දොස් කියනවම නෙමෙයි ආයෙත් මම මේ කියන්නේ. තම තමන්ට තම තමන් ගැන හිතා ගන්නයි මේ කියන්නේ. දොසක් එහෙම කියනව නෙමෙයි. ඔබ කවුරුත් කැමති නෑ නේද ඔය ලැබිලා තියෙන කයට? ඔය කය ආපව දෙනවා. හාද? හාද? ඕකම ආපව දෙනවා. එතකොට ඔබට හැදිච්ච ලෙඩ ඔක්කොම ආපව සරයක් හැදෙනවා. හාද? ඕකෙන් ගැලවෙන නම් ඔබ අඩුම තරමේ අනාගාමී වත් වෙන්න ඕනේ නැද්ද? ආයේ මනුස්සත්වයක් ලබා ගන්න නැති වෙන්න? අඩුම තරමේ අනාගාමී වෙන්න ඕනේ. අනාගාමී වෙන්න මොකද හොඳ බුදියක් ගහලාද? නෑ එහෙනම් සද්ධර්මයේ ශ්‍රවණය කළා. සද්ධර්මයේ අවබෝධ කරලා මාර්ගේ වඩලා ඉතින් ඒක කරන්න පුළුවන් ද නිදාගෙන එහෙනම් ඒක කරන්න ඇහැරගෙන ඉන්න ඕනේ නේද එතකොට ඇහැරගෙන ඉන්න ඕනේ නිින්ද යන කයක් නොලබන්න හැබැයි ඇහැරගෙන ඉන්න බෑ නිින්ද යනවා ඒකයි මං කිව්වේ මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බෑ දැන් අනාතයි ඔන්න ඔය අනාතත්වෙන් ඔබව ගලවන්න තමයි මේ අනාත නාතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ ඒ උදෙසා තමයි පින්දුනි යතිවරයන් වහන්සේලා විටින් විට මේ දහම ඉස්මතු කර කර ඔබට දේශනා කරන්නේ. අන්න ඒකයි පින්දුනි උන්වහන්සේලා අම්මල තාත්තල විදිහට අපි දකින්න ඕනේ. බාන අම්ම කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් ඔබට මේ ටික කියලා දුන්නේ නැහනේ. අපේ ලොකු හාමුදුරන් වහන්සේ අපිට පෙන්වලා දීපු ටික පින්දුනි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්වත් මට පෙන්වලා දුන්නේ නැහනේ. මේ ලෝකේ මට හම්බෙච්ච පළවෙනි අසත්පුරුෂය දෙන්න අම්මයි තාත්තයි. ඇයි ඒ? මොකද්ද කිව්වේ මේ ලෝකේ මොකක් කියලාද? හරි සාරයි කියලා නැද්ද ඔබේ අම්මයි තාත්තයි මේ ලෝකේ හරි අසාරයි කියලාද ඔබ මේ ලෝකෙට ගෙනාවේ හරි සාරයි කියලා නැත්නම් ඔබ ගෙනෙයිය මේ මේ මේකට අසාරයි නะ සාරයි කියලා තමයි ගෙනාවේ එහෙනම් මේ ලෝකේ අපිට හම්බෙච්ච පළවෙනි අසත්පුරුෂෝ දෙන්න තමයි අම්මයි තාත්තයි ඒකට ඒ උන්නලට ගහලා වැඩක් නැහැ බැලලා වැඩක් නැහැ ඒගොල්ලෝ දන්න තරම මේක එච්චරයි නමුත් පින්දුනි මේ සසරෙන් ගොඩ යන්න යම් කිසි කෙනෙක් අපිට දහමත් දේශනා කරා නම් මේ මේක තේරුම් ගන්න මේක ඔබලා තේරුම් ගන්න නැති නිසා මේ අනාදේශ වෙලා තියෙන මේ සංසාරේ අම්මලගේ තම්මල නෙමේද
එහෙනම් කෝටියක්ගේ මව්වරුන්ගේ ගුණයට වඩා ගුණයක් නැද්ද එතන? කෝටියක් පියවරුන්ගේ ගුණයට වඩා ගුණයක් නැද්ද එතන? අන්න ඒක කියන්නේ බින්දුනේ මේ ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ ලේසි පහසු පිරිසක් නෙමෙයි. අනාථ වෙච්ච එකාලව අනාථ වෙච්ච සසරෙන් ගොඩ දාන්න පුළුවන් එකම එක පිරිසයි ඉන්නේ ඒ තමයි ආර්යයන් වහන්සේලා. සම්බුදු පියාණන් වහන්සේලා වරක් ප්‍රමුඛ උන්වහන්සේගේ දහම අවබෝධ කරගත් ආර්යයන් වහන්සේලා. මේ සංසාරෙටම ඔබට අම්මලා තාත්තලා. ඒක ජීවිත කර එක අද්දවේ කර නෙමෙයි. ඒ වටනකම ඔබ තේරුම් අරගෙන තියනවද නැද්ද කියලා දන්නේ ඔබ තමයි. හොඳට බලන්න පිංගුතනේ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත මොහොතේ උන්වහන්සේ හොඳ ආකාරයෙන්ම දැනන් හිටියේ නැද්ද? මේ කෝටි ලක්ෂයක් සක්වලකට මං වගේ දෙන්නෙක් නැහැ කියලා. පිංගුනේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ලා උන්වහන්සේට පිහිටන ෂඩ් අසාධාරණ ඥාන හයක්. බුදු කෙනෙක්ට විතරයි ඒවා පිහිටන්න වෙන කාටවත් පිහිටන්න පසේ බුදු දහම වහන්සේ නමකටවත් ඒවා පිහිටන්න නැහැ. ඒ ෂඩ් අසාධාරණ ඥාන වලින් දෙකක් තියෙනවා බින්දේ සර්වඥතා ඥානය සහ අනාවරණ ඥානය කියලා දෙකක්. ඒ ඥාන බින්දේ දැන බැරි දෙයක් නෑ. උන්වහන්සේට හිතන ප්‍රමාද විතරයි තියෙන්නේ ඒ ඔක්කොම දන්නවා. බින්දේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත මොහොතේ උන්වහන්සේ හොඳ ආකාරයෙන්ම දැනන් හිටියා නේද මම හැරෙන්න මේ දහම තව කෙනෙක්ට කියන්න විදිහක් නෑ කියලා. මේ ශ්‍රමණයන් සහිත මරුන් සහිත බමුන් සහිත දෙවියන් සහිත මේ ලෝකේ මගෙන් හෝ මගෙන් අසාගත් කෙනෙක්ගෙන් හැරෙන්න මේ ධර්ම වෙන කාටවත් දේශනා කරන්න බැරි බව උන්වහන්සේ හොඳ ආකාරව දැනන් හිටියේ නැද්ද? හොඳ ආකාරයෙන්ම දැනන් හිටියා. පිංගුදුර ඔබ මට කියන්න. හොඳට කල්පනා කරලා බලන්න මේක අමාරු ප්‍රශ්නයක්. හොඳේ. බොහොම අමාරු ප්‍රශ්නයක් නිසා හොඳට කල්පනා කරලා බලන්න. ඔබ මැරෙලා ඔබ මිනිස්සෙක් දැන් මිනිස්සෙක්. ඔය මිනිස්සයා මැරෙලා බල්ලෙක් වෙන එක නවත්තන්න ඔබ ගාව තියෙන සල්ලි වලින් කීයක් විතරද ඔබ දෙන්න ලෑස්ති? ගොඩක් අමාරු ප්‍රශ්නයක්. මං කියන්නේ එහෙම ක්‍රමයක් තියෙනවා. සෝතාපන්න වුණාම හරිනේ. ආයි බල්ලෙක් වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒක හරි. මං අහන්නේ අපි හිතමු යමෙක් ඔබට ධර්ම දේශනා කරන්න සූදානම්. හරිද? ධර්ම දේශනා කරන්න නම් ඔබෙන් කීයක් සල්ලි ඉල්ලනවා? මම මේ කියන උදාහරණය හිතලා බලන්න. ඔබ මට කියන්නේ ඒ දේශනාව ඇහුවට පස්සේ ඔබට ආපවසරක් කායක කවර කවදාකවත් බල්ලෙක් වෙති හේතු නැති වෙනවා නම් ඔබට ඒක සත්සුදක්සේ පැහැදිලි නම් ඔබ මට කියන්න ඔබ ගාව තියෙන සල්ලි කීයක් උදව් දෙන්න ලෑස්තියි? කියා විතරද තියෙන ඔක්කොම දෙන්න ලෑස්ති නේද? ඔබ ගාව ගෙවල් 10ක් තියෙනවා. ඔය ගෙවල් 10න් කීයක් විතරද දෙන්න ලෑස්ති? ඔබට මේ මුළු ලෝකෙම අයිති. මේ ලෝකෙන් කීයෙන් පංගුවක් විතරද දෙන්න ලෑස්ති? මේ මුළු විශ්වයටම අධිපති ඔබ. මේ විශ්වයෙන් කීයෙන් පංගුවක් විතරද ඔබ ආපවතරේ ඌරෙක් නොවෙන්න දෙන්න ලෑස්ති? මුළු විශ්වෙම දෙනව නේද? මට කියන්න ඔය ටික ඔක්කොම ඔබෙන් ඉල්ලන්න තථාගතයන් වහන්සේට හැකියාව තිබුණේ නැද්ද? උන්වහන්සේට ඕන දෙයක් ඔබෙන් ඉල්ලන්න තිබ්බද නැද්ද? ඇයි උන්වහන්සේ හැරෙන්න වෙන කාගෙන්වත් ඔය ටික අහගන්න පුළුවන්ද? බෑ. ඔබ මැරිලා බල්ලෙක් නොවෙන්න වෙන කාටවත් දහමක් දෙන්න පුළුවන්ද? බෑ. දැන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් දහමක් අහුව මිසක් වෙන කිසිම ක්‍රමයක් නැහැ. එහෙනම් පින්තුනි ඔබෙන් යමක් ඉල්ලන්න තිබ්බනම් ඔබ ඉල්ලන ඕනම දෙයක් දෙනව නේද? මොනවද ඔබෙන් ඉල්ලුවේ? මේ අහසයි පොළොවයි දෙක මිලුවත් ඔබ දෙන්න ලෑස්ති නේද? නමුත් ඉල්ලුවද? බලන්න පින්වතුනි. ඔබ සතු සියලු දේ ඔබ ඉල්ලුවත් ඔබ දෙන්න සූදානම්. මොකද මැරිලා බල්ලෙක් වෙන එක නවත්තන්න. මැරිලා අසූචි කරන මල පෙරේතෙක් වෙන එක නවත්තන්නයි මේ ධර්ම දේශනා කරන්න යන්නේ. ඕන දෙයක් දෙන්න ඔබ ලෑස්තිද නැද්ද? නමුත් ඉල්ලුවද? බින්දු මාත්‍රයක දෙයක්. සත පහක දෙයක් ඉල්ලුවද? එක වැලි කැටයක් ඔබෙන් ඉල්ලුවද? මට වැඳපන් කියලා හරි ඉල්ලුවද? මට දන් ටිකක් ගෙනත් දැන් ඊට පස්සේ මම බන කියනවා කිව්වද? නැහැ. පෙරලි පෙරලි ආයෙල මට වැඳපන්. එතකොට මම බන කියනවා කිව්වද? මතකද බින්දුනි ආලෝක තථාගතයන් වහන්සේ කතා කරපු හැටි? ඉල්ලන්න නෙමෙයි තර්ජනය කරා. මුඩු මහන තෝගේ කකුල් දෙකෙන් අල්ලලා මං ගහනවා ගන්තෙරේ. තෝගේ හදවත මං පලනවා නැත්තම් පලයන් එළියට. එහෙම නෙමෙයිද කතා කරේ? තථාගතයන් වහන්සේ දැනන් හිටියේ නැද්ද? කෝටි ලක්ෂයක් සක්වලකට මං වගේ දෙන්නෙක් නැහැ. මෙච්චර හින්නේ. මගෙන් අහගන්නව හැරෙන්න මේ ආලවකයට ගොඩ යන වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. දැම්මලොත් ආලවකේ අවීතියේ. දැනන් හිටියද නැද්ද? එහෙ උඹ තථාගතයන් වහන්සේ මහා මෘදුතාවයකට පත් වෙලා පිටට වැඩියේ නැද්ද? උන්වහන්සේ ඉල්ලුවා නම් මොනා ඉල්ලන්න බැරි කමක් තිබ්බද?
අඟුලි මාල කඩුවක් උස්සගෙන ආවේ කොහොමද? නැවතුමන්න කපනවා කොටනවා මරනවා. තථාගතයන් වහන්සේ දැනන් හිටියා පින්වතුනි, ඔය අඟුලි මාල ඇවිල්ලා මේ බුද්ධ දේහේ එක ඇඟිල්ලක් ගෑවුවා නම් මේ වෙලාවේ මහ පොළොව දෙබෑ වෙලා අවීතිය රැඳගෙන යනවා. ඔය දුවගෙන එන අඟුලි මාලකින් කැළඹෙන වාතයෙන් එක බිඳුවක් ඇවිල්ලා මගේ ඇඟේ ස්පර්ශ වුණා නම් ඒ මොහොතේම අටමහ නරකයට අඟුලි මාල ඇදගෙන යනවා. තථාගතයන් වහන්සේ හොඳ ආකාරයෙන්ම දැනන් හිටියා. ඇයි? සර්වඥයි. නොදන්න දෙයක් නැහැ නේ. එහෙ වෙච්ච උන්වහන්සේ අඟුලි මාලට කොහොමද සැලකුවේ? මොනා නොඉල්ලන්න තිබ්බද පින්වතුනි? හොඳට ගණන් උසන්න තිබ්බ නේද? ඔයාට ඕන නම් අහවල් දෙ දෙන්න. සත පහ කිල්ලුවද? සත පහක්? ඒක වැලිකට ඇත්තන. මට කියන්න පින්වතුනි, සම්බුද්ධ ශාසනයෙන් ඔබට ගොඩ යන්න තථාගතයන් වහන්සේ කවදද ඔබට කිව්වේ බඩගින් ඉන්න කියලා? කවදද කිව්වේ? තනි කකුලෙන් හිට ගන්න කියලා කවදද කිව්වේ? අවුවට පිච්චෙන්න කියලා කවදද කිව්වේ? කිව්වද? වතුර යට කිමිදිලා හුස්ම අල්ලන් හිටහන් දවස් ගණන් සති ගණන් එහෙම කිව්ව තථාගතයන් වහන්සේ ඔබට? පෙරලි පෙරලි ඇවිල්ලා මට වැඳපන් කියලා කිව්වද? ගිනිපාගපන් කියලා කිව්වද? කටු ගහගනින් කියලා කිව්වද? කිව්වනම් ඔබ කරන්න ලෑස්ති නේද? නිවන් දකින්න පුළුවන් නම් ඒ කාන්තෙම බල්ලෙක් වෙන එක නවත්තන්න පුළුවන් නම් කටු ගහගන ලෑස්තිද නැද්ද? එහෙනම් විහිළුවට හරි උන්වහන්සේ ඉල්ලන්න තිබ්බ නේද? එකක් තිබ්බද? නැහැ. එහෙනම් පින්දුනි, සම්බුද්ධ ශාසනයෙන් ඔබට නිවන් දකින්න ගිනි පා ගන්න ඕනේද? කටු ගහ ගන්න ඕනේද? නෝම්බි අල්ලන්න ඕනේද? තනි කකුලෙන් හිටගෙන ඉන්න ඕනේද? ඔළුවෙන් හිටගෙන ඉන්න ඕනේද? ඇඟට දැඩිසේ දුක් දෙන්න ඕනේද? 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 ඒ ඔබ හිතන් ඉන්න විදිය දෙන්න ඕනේ. ගිනි පා ගන්න ඕනේ. සම්බුද්ධ ශාසනය නිවන් දකින්න ගිනිපා ගන්න ඕනේ. බඩගෙන ඉන්න ඕනේ. මාස ගණන් නෙමෙයි අවුරුදු ගණන් බඩගෙන ඉන්න ඕනේ. කල්ලැටයක් අරගෙන ඇඟේ හැම මයිල් ගහකින් කෙස් ගහකින් ගලවන්න ඕනේ. සම්බුද්ධ ශාසනය නිවන් දකින්න ඕන නම්. අනෙක් ශාසන වල එහෙම තියන නේද? තියන නේද? සම්බුද්ධ ශාසනයත් එහෙම තියෙනවා. ඒක වෙනසක් තියෙනවා. අනික් ශාසන වල ඒටික කරන්නේ ඔබ. සම්බුද්ධ ශාසනයේ ඒටික කරන්නේ ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒකයි වෙනස. ඒකයි ඔබ ගිනි පාගුවේ නැත්තේ නිවන් දකින්න. ඔබේ තථාගතයන් වහන්සේ ගිනි පාගපු නිසා. ඔබ බඩගින්න හිටපු නැහැ හිටියේ නැත්තේ ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ අවුරුදු ගණන් බඩගින්න හිටපු නිසායි. ඔබ ඇස්සිස් මස්ලේ දන් දුන්නේ නැත්තේ ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ මේ මහ පොළොවේ තියෙන වැලිකඩ ගාන පරදවන තරම් පිංතුනි ඇස්සිස් මස්ලේ දන් දුන්න නිසායි. ඇඟේ තියෙන ලේ බින්දුවක් බින්දුවක් ගානේ මහ පොළොවේ සප්ත මහා සාගරේ පරදවන තරම් දන් දුන්න නිසායි අද ඔබට ওই ටික කරන්න සිද්ධ වෙලා නැත්තේ. උන්වහන්සේ ඔබ වෙනුවෙනුත් ඒ ටික කරා. මට එකපාරක් වැඳපන් කියලා උන්වහන්සේ ඉල්ලුවේ නැහැ. උන්වහන්සේ හොඳටම දැනගෙන මගෙන් හැරෙන්න ඔබට ගොඩ යාමක් නැහැ කියලා. හිතලා බලන්න මේ ගුණේ. ඔබේ තථාගතයන් වහන්සේ බඳුරගෙන දින්නේ පින්වතුනි. මේ ශාස්ත්‍රඥ වහන්සේ බඳුරගෙන දින්නේ. පුදුම ගුණ කඳක් පින්වතුනි ඔබට හිතා ගන්නවත් බැරි ගුණ කඳක්. අපි හැමෝම වෙනුවෙන් ගිනි පෑගුවා පින්වතුනි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. අන්න එහෙම ශාසනයක තමයි අද ඔබ ගිහිව හෝ වේවා පැවිදිව හෝ වේවා අඩුතරමේ පන්සිල් හරි සමාදන් වෙලා ඉන්නේ එහෙම ශාසනයක. සුළුපටු දෙයක් නෙමෙයි අද ඔබ ලබාගෙන තියෙන්නේ. අද ඔබ දොහොත් දෙක මුදුන් දොහොත් මුදුන් බදලා
සාදුකාරය දෙන්න පිඳුනි ලේසි පහසු ශාසනයක නෙමෙයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා පිඳුනි ඔබ සාදුකාර දෙන්නේ නමස්කාර කරන්නේ ලේසි පහසු උත්තමයකට නෙමෙයි. මේ කෝටි ලක්ෂයක් සක්වලකට ওই වගේ දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබේ තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න. උන්වහන්සේගේ දහම දේශනා කරන යම් කිසි ආර්යයන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ උන්වහන්සේලාගේ දුර්ලභ බව හොඳ ආකාරයෙන් අවබෝධ කරගන්න සිහිපත් කරගන්න. දවසින් දවස පිඟුතුනේ ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා තමන්ගේ වැඩේ කරගෙන පිරිනිවිවි යනවා. ඔබ ඔය කන් දෙක ඇහෙන්නේ නැති වෙන කලින් කොහොම හරි සෝතාපන්න ඵලයේ පිහිටන්න. ඔය මනුසත් භවයේ නැති වෙන්න කලින් කොහොම හරි සෝතාපන්න ඵලයේ පිහිටන්න.